ලෝකයේ ඇතැම් කලාකරුවන්මා වන සුවිශේෂී චරිත. ටෙලි නාට්‍ය විකාශනය අවසන් වී වසර ගණනාවක් කියත් මිනිසුන්ගේ හදවතේ නොමැකී පවතිනවා. ඉතින් අද ඒ විදිහට ගෙනෙන්න හිතුවේ ඒ වගේ අපූර්ව චරිතයන් වලට පණ පොවලා ප්‍රේක්ෂකයන්ගේ හදවත් හොරාගත්ත කඩවසම් රංගන ශිල්පියෙක් ගැනයි. ඔහු රුවන් පෙරේරා. මේ දවස්වල කාතරත් ඉතාමත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාටකම්කරුවා ටෙලි නාට්‍ය තුළින් ඔහුගේ රංගනයෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. තේරෙන කාලේ ඉඳන්ම නළුවෙක් වෙන හීනයක් පමණක් පෙරදැරිව ඔහු ආ ගමන් මඟ වර්තමානයේ වන විට ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපිට ඔහු දැක ගන්න ලැබෙනවා. ඒ ටීච අම්ම තාරි සහ නාටකම්කරුවා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක්ම තුළින් රුවන්ගේ මේ චරිත කිහිපයනොත් මේ දවස්වල නිතර නිතර සමාජ මාධ්‍ය තුළ අනන්තවත් දකින්න ලැබෙන ප්‍රධානම චරිතය තමයි කැකුලන්දර කියලා කියන්නේ. ඉතින් අපි මුලින්ම රුවන්ගෙන් අහලා බැලුවේ මේ දවස්වල හැමෝගෙම හතුර වෙලා ඉන්න කැකුලට ලැබෙන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද කියලායි. ඒ ගැන ඔහු සිනාමුසුව මෙහෙමයි කියලා තිබුණේ. මේ වෙනකල් මම කරපු හැම චරිතයක්ම ඉතාමත්ම ආශාවෙන් තමයි කරේ. ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් එක්ක තවත් මට මගේ චරිතයට තියෙන ආශාව වැඩි වෙනවා. 6 කෝටිය ඩිංක තමයි මට වැඩියෙන්ම ප්‍රතිචාරයන් ලැබුණු සහ අතිරත් ප්‍රතිචාරයන් ලැබෙන චරිතය. මේ දවස්වල නාඩගම් කාර්යෝ එකේ කැකුලා. ඩිංකා කියන්නේ මිනිස්සු ආදරය කරපු චරිතයක් වගේම කැකුලා කියලා කියන්නේ දැන් මිනිස්සු අයිර කරන චරිතයක් වෙලා. මම චරිත රඟපෑවට ඒක විඳින්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් වලින්. මම දැක්කා ෆේස්බුක් එකේ තියෙනවා මුව පාරකදී දැක්කොත් නළුවෙක් කියලා බලන්නේ නැහැ ගලකින් හරි ගහනවා කියලා. නමුත් මේ වගේ වෛරී සහගත ප්‍රතිචාරයන් ලැබෙන්නේත් මගේ චරිතය ඇති සාර්ථකත්වය නිසා කියලා මට හිතෙනවා. සමහරු මේ දවස්වල මට මරණ තර්ජන එල්ල කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මං ස්තුතිවන්ත වෙන්නේ අපේ ආදරණීය ශිවා අයියට සහ සද්දා මංගල අයියට. මගේ ජීවිතේ ලැබුණු සුන්දර පුද්ගලයෙක් තමයි ශිවා අයියා කියලා කියන්නේ. සෙට් එකේ හිතේ නිදහසේ වැඩ කරගෙන ඉන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් තමයි ඔහු. ඩිංකා නිසා මම ජනප්‍රියම නළුවා වුණේත් මේ පුද්ගලයන් දෙන්න නිසා තමයි. කලාව තුළ මේ ආපු ගමනේදී රුවන්ට හම්බ වෙනවා එක් සුවිශේෂී හැරුම් ලක්ෂයක්. ඒ තමයි දස්කොන් ටෙලි නාට්‍යයේ සුරගුණියගේ චරිතය. ඒ ගැන කතා කරමු නේද? ඔව්, සුරගුණියගේ චරිතයෙන් තමයි මන් නළුවෙක් කියලා මටත් තේරුම් ගියේ. ඊට පෙර කිසිම චරිතයක රඟපෑවට නළුවෙක් කියන හැඟීමක් මට දැනෙලා තිබ්බේ නැහැ. මේ චරිතය නිසා මට නැගී එන හොඳම නළුවාට හිමි රයිගම් සුමති සම්මාන පවා ලැබුණා. එතනින් පස්සේ මගේ ගමන සුබයි. ඒ තමයි කලාදිවියේ මගේ හැරුම් ලක්ෂය. රුවන් කියලා කියන්නේ කාලයෙන් කාලයට විවිධාකාර චරිතයන්ගෙන් ප්‍රේක්ෂකයා පිනවන රංගන ශිල්පියෙක් වුණත් නළුවෙක් නිළියක් වුණාට නිතරම රූපවාහිනියේ පෙනී ඉන්න ඕනි නෑ කියන එක තමයි ඔහුගේ මතය වෙලා තියෙන්නේ. එහෙම වුණොත් මිනිස්සුන්ට කලාකරුවව එපා වෙනවා සහ වෘත්තියටත් වෙන හානියක් ලෙසයි රුවන් නම් මේ ගැන දකින්නේ. මේ වෙනකොට ඌ රඟපාන නාට්‍ය 3-4ක්ම විකාශනය වුණත් ඒ ගොඩක් ඒවා මීට කාලෙකට කලින් රූගත කිරීම පටන් අරගෙන විකාශනය වෙන පටන් ගත ටෙලි නාට්‍යයන්. ඇතැම් නිර්මාණ තවම විකාශනය නොවුණත් රුවන් පණ පොවන්න ආශාවෙන් හිටපු සියලුම චරිත මේ වන විටත් ඔහු නිරූපණය කර අවසන් කියලායි ඔහු නම් කියන්නේ. මම අන්තිමට රඟපෑවේ කෝටිපතියෝ නාට්‍යයේ. ඒ අතර වෙනත් නාට්‍ය විකාශනය වුණත් මම ජනප්‍රිය වුණේ ඩිංකගේ චරිතයෙන්. නැවත වතාවක් දැන් කැකුල නිසා මාව කතා බාට ලක් වෙලා තියෙනවා. එදා මිනිස්සු ආදරය කරපු ඩිංකා අද සරාට විරුද්ධව හැවිත් කවුරුත් වෛර කරන කැකුල පෙළා. නාටකම් කාරයෝ බලන ප්‍රේක්ෂකයෝ ආශාවෙන් ඉන්නේ කැකුල අන්දර සරා එක එකතු වෙනකන් තමයි. පවතින වසංගත තත්ත්වය රුවන්ට කොහොමද බලපාලා තියෙන්නේ කියලත් මාධ්‍යවේදීන් අහලා තිබුණා. මම ගමේ ඉඳන් කොළඹ ආවේ අප්‍රේල් 18 වෙනිදා. එතයින් පස්සේ අද වෙනකල් මම අම්මා තාත්තා සහෝදරයෝ කවුරුත් දැකලා නැහැ. රටේ සංචරණ සීමා තිබුණා තිබෙන වැඩ කටයුතුත් එක්ක මම රට වටේම සංචරණය කරන නිසා මමත් පරිස්සම් වෙන්නත් ඕනේ. ගෙදර මිනිස්සු පරිස්සම් කරන්නත් ඕනේ. මගේ ගමේ මිනිස්සු පරිස්සම් කරන්නත් ඕනේ. ඒ නිසා මම ගමනට නොයා දැන් මාස ගණනාවක්ම කොළඹට වෙලා ඉන්නවා. කොච්චර දක්ෂ නළුවෙක් වුණත් ඔහු තාමත් තනිකඩයෙක්. ප්‍රේම යෝජනා කලාගෙන ආවත් ඒ යෝජනා අතරින් හිතට හරියන කිසිම කෙනෙක් තාමත් මුණ ගැහුන් නැහැ කියලායි ඔහු නම් කියන්නේ. ඇත්තටම රුවන් හොයන්නේ මොන වගේ තරුණියක්ද? අපි ඒ ගැන අහල බැලුවා. මම ගමක හැදුන වැඩුණු සරල කොල්ලෙක්. මම නළුවෙක් වුණා කියලා මගේ පෙම්මතියත් නිළියක් කියලා හිතන් හැසිරෙන්න ඕනි නැහැ. සරල අහිංසක සහ විනෝදයෙන් ඉන්න කැමති තරුණියක් තමයි මං හොයන්නේ. කාලෙකින්දන් එහෙම කෙනෙක් හොයනවා තාම හම්බුනේ නැහැ. ජීවිතය කියලා කියන්නේ ලස්සනවත් ජනප්‍රිය වෙනවා කියන එකවත් නෙමෙයි. මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් නළුවෙක් වෙලාත් අයිරුවන්ට කෙල්ලක් හොයාගන්න බැරි කියලා.
විවාහය කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. කලාව ඇතුලේ පවුල් කීයක් කාලයක් සතුටින් ඉඳලා කැඩී විසිරීලා ගිහින් තියෙනවද? කල් ගිහින් හරි හොඳම කෙනා ලැබුණොත් මැරෙනකම්ම සතුටෙන් කියලායි ඔහු අවසානයේ වශයෙන් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා. Thank you.